දේශේ වැඩි වුණාම පින්වත්නි පිත්‍රෝග වැඩි. පිත කිපෙනවා. දේශේ වැඩි වුණාට පස්සේ පිත කිපෙනවා. ඔය ටිකන් කේන්ති ගත්තට පස්සේ බලන්නකෝ, ඔය සමහර මිනිස්සු කේන්ති ගන්නවා. අනික ලංකාවේ මිනිස්සු නම් කේන්ති ගන්න පොඩි දෙයයි ඕන. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ධර්මයක් නැහෙනේ. පුංචි බැල්මකින් අවුස්සන්න පුළුවන්. ලංකාවේ ඉන්න මිනිස්සු. එක බැල්මකින් ලංකාවේ මිනිස්සු අවුස්සන්න පුළුවන්. අනික ඉතින් පටිගේ හදාගත්ත කියලා ඉතින් වෙන යහපතකුත් නැහැ ඉතින්. පටිගේ හදාගත්ත කියලා අපිට ඕන විදිහට ලෝකෙ සිද්ධි දාමේ සිද්ධ වෙන්නේ නැහෙනේ. අපි පටිගේ හදාගත්ත කියලා. ඉතින් මොකටද මේ ලෝකයේත් එක අපි පැටලෙන්නේ? මේ සංසිද්ධියක් විදිහට මේ මොහොතට ප්‍රතිචාර දක්වගෙන ඉන්නවා මිනා. මම පටිගේ හදාගත්තා කියලා මම මොකට මම පටිගේ හදාගත්තා කියලා මට යහපතකුත් වෙන්නේ නැත්තම් වෙන්නේ තයාපතක් නා. මොකටද පින්වත්නි මේ ලෝකයේත් එක පැටලෙන්නේ? අත්දැකීම් එක පැටලෙන්න එපා. ඊට පස්සේ දැන් බලන්න හොඳට ඔය අවුරුදු 30 35 වගේ යනකොට හරි ද්වේෂය එහෙම වැඩි. ධර්මයක් නැති වුණොත් ඒ වයසේ ඉන්න අයට ඔය දරුවෝ එහෙම ලැබිලා ඉතින් වැඩපල කරන තාත්තලාට පින්වත්නි පිත කිපෙන ගතියත් වැඩි. ඊට පස්සේ කියනවා මෝහය වැඩි වෙන්න වැඩි වෙන්න වාත රෝග වැඩි කියනවා. මේක විසුද්ධි මාර්ගයේ තියෙන. ඒකත් හරිනේ. වයසට යන්න යන්න මෝහය එහෙම ටිකක් වැඩිනේ. මොකද මරණ බය එහෙම දැනෙනවනේ. බලන්නකො හරියට වාත රෝගනේ. ඒක හරියට හරි. හරියට දන හිත යමාරු කියන කොන්ද වාත රෝගත් වැඩි. ඒ කියන්නේ එහෙමනම් එකක් තේරෙනවා මේ ලෝභ රාග ద్వේස මෝහ ඇති වෙන්නේ හිතේ. ඒවා හිතේ ඇති වෙන්න පින්වත් මේක එළියටත් බලපානවද නැද්ද? බල ඒකමනේ අපි චිත්තජ රූප කියලා කියන්නේ. අයි අපි කියන්නේ මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඇති වෙනකොට ඊට අනුව රූපේ වෙනස් වෙනවා කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයක් ඇති වී ඇති වී නැති වී නැති වී යනවා කියලා අපි කියලා අපේ දේශනාවල අපි නිතර කියන්නේ. විඥාන ස්කන්ධේ පාලනවා, සංඥා ස්කන්ධේ පාලනවා, සංකාර ස්කන්ධේ පාලනවා, වේදනා ස්කන්ධේ පාලනවා, නාම ධර්ම පාලනවා. ඊට අනුව රූපය වෙනස් වෙනවා. රූපය ඇති වෙලා නැති වෙලා යනවා හැඟීම්. ඉතින් ඒකම තමයි මේ කිව්වේ. එහෙමනම් හොඳට මතක තියාගන්න, රාග ద్వේස මෝහ ඇති වුණාට පස්සේ ඊට අනුව වාතේ පිත සෙම පවා කීපෙන අන්න චිත්තජ රූප. රූපයටද බලපෑම් සිද්ධ වෙනවා. රූපයටත් බලපෑම් වෙලා නවතිනවා නම් කම නෙමෙයි, එළියෙත් එන්න පැටලිලි ගොඩක්නේ. එළියේ එළියේ ඉතින් මේ එළියේ රූපයට චන්ද්‍රාගය හැදෙනවා, වේදනාවට. දැන් මේ ලෝභය ලෝභය ద్వේසේ මෝහය හිතේ තිබ්බට පස්සේ පින්වත්නි දිවෙන් රහ විඳිනකොට පින්වත්නි ඒ දිවෙන් රහ විඳිනකොට ඒ කෑමටත් හිතේ තණ්හා උපදිනවා. මේ ඔක්කම ලෝභ ద్వේස මෝහ නිසා දිවටත් තණ්හා උපදිනවා. ආනේ මට තමයි නියමට රහ දැනෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ඔස්සේ පහළ වෙන ජීවහා විඥානය තියෙන ඕකටත් තණ්හා උපදිනවා. ඊට පස්සේ ඔය තුනම එකතු වෙනවා රහ දැනෙන මට්ටමින්නේ. අපි රස විඳිනවා කියන්නේ ඒ මට්ටම එනකොට ඒකට කියන්නේ අපි ස්පර්ශයේ ජීවහා සම්පස්සේ කියලා. ඕකටත් හිතේ තණ්හාවක් උපදිනවනේ පින්වත්. ඊට පස්සේ ජීවහා සම්පස්සේ තුනන් පස්සේ දිවට රස විඳින මට්ටමක් එන්නේ. රහ දැනෙන්නේ ඇඹුල් රස, තිත්ත රස කියලා වේදනාව දැනෙන්නේ. ඇඹුල් යා ඇඹුල් කන්න කැමති නම් යා ඇඹුල් කන්න කැමති නිසා යාට සුඛ වේදනාවක් ඇති වෙනවා. නමුත් සුඛ වේදනාව කියන්නේ මේ ඇඹුල් වල තිබ්බ එකක් නෙමෙයිනේ. අපි ඒ කියන්නේ යාගේ හිතේ උපන් එක. එහෙම නැත්නම් ඇඹුල් කන ඔක්කොටම සුඛ වේදනා උපදින්න එපාය. ඒනම් මතක තියාගන්න මේවා මං අත්දකින්න විදිහට මගේ හිතේ මේ ධර්ම උපදින්නේ. මේ ලෝකේ පරමාර්ථ වශයෙන් එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් ඔබ ඇඹුල් කන කැමති නම් මමත් ඇඹුල් කන කැමති වෙන්න ඕනේ. ඒක පරමාර්ථය නං. ඇඹුල් රසටම නං ඒ කියන්නේ මේ ඇඹුල් රසයට ඇඹුල් රසය තුල තෘෂ්ණාව තියෙනවා නං, පැණි රස තුල තෘෂ්ණාව තියෙනවා නම් මේක රසයේ තියෙන දෙයක්මයි කියලා හිතන්න පුළුවන් නම් ඒක කන හැම කෙනෙකුට මේ රහ දැනෙන්න ඕනද නැද්ද? දැන් සමහර අය දුරියන් කන්න කැමති. ඒ සමහර අයට නිකන් දිව්‍ය ඖෂධයක් වගේ එක. මම දන්න සමහර අය ඉන්නවා හොයාගෙන යනවා ඒව හැදෙන කාලෙට. ඒ කියන්නේ වාහනේ අරගෙන යා වැඩ නතර කරලා යනවා ඒක කන්න. එතකොට එයා හිතාගෙන ඉන්නවා මේ දුරියන් වල තමයි මේ රහ තියෙන්නේ කියලා. ඇත්තටම මේකේ නම් ඒකේ ඒකට අයිතිම දෙයක් නම් මොකටද මිනිස්සු පිළිකුල් කරන්නේ සමහර අය එක කොටසක් ඒකට කැමති නෑනේ. ඒවන මතක තියන්න මේක එළියේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක හිතේ ප්‍රශ්නයයි. මේක හිතින් තමයි වටිනාකම දීලා තියෙන්නේ. ඉතින් මේ වටිනාකම දුන්නට පස්සේ මොකද වෙන්නේ? හොයාගෙන යන්න වෙනවනේ. බලන්න සිතින් කයින් වචනින් ආයා හැසිරෙනවා. අන්න කර්ම හැදෙනවා.
දැන් මේ විදියට බලනකොට අපිට එකක් පැහැදිලි. මොකද්ද දන්නවද? එක දෙයක් තේරෙනවා. එහෙමනම් මේක රසයේ අවුලකුත් නෙමෙයි. දිවේ අවුලකුත් නෙමෙයි. ඉතින් මේ රාග දේශ මොහ හිතේ වැඩුණාට පස්සේ එයාගේ අවබෝධය වහලා දානවා කියලා කියන්නේ. ඊට පස්සේ ආ තණ්හාවමයි දෝරේ ගලන්නේ. දැන් බලන්න දිවටද තණ්හාව ඇති වෙනවා? දිවට ඒ රසයටද තණ්හාව ඇති වෙනවා? ජීවහා විඥාණයටද තණ්හාව ඇති වෙනවා? ජීවහා සම්පස්සේටද තණ්හාව ඇති වෙනවා? ජීවහා සම්පස්සජා වේදනා දිවෙන් විඳිනකොට ඇති වෙනව නේද සුඛාස්වාදය? ඕකටත් තණ්හා කරනවනේ. ඒ සුඛාස්වාදේ නිසා ඒ සුඛාස්වාදේට අපි තණ්හා කරනවා. ඊට පස්සේ පින්වත්නි රස සංඥාවලටත් තණ්හා කරනවා. ඒකේ ආවේ මෙහිම රසක්, ඇඹුල් රසක්, රස සංඥා ඒ රස සංඥාවටත් තණ්හා කරනවා. රස සංචේතනාවලටත් තණ්හා. ඒ රසේ විඳිනකොට හිතට ආපු සිතුවිලි වලටත් එයා ආසයි. ඒකම මෙන්න මෙහිම හැඟීමක් එන්නේ කියලා කියන්නේ. රස සංචේතනාවටත් තණ්හා කරනවා. රසේ පදනම් කරගෙන හිතේ ඇතිවෙන විතර්ක වලටත් තණ්හා කරනවා. රසේ සම්බන්ධ ඇතිවෙච්ච ਵਿਚාරයටත් තණ්හා කරනවා. අන්තිමට මොක කොච්චර උඩු දුවනවද කියනවා නම් පින්වත්නි, රස තණ්හාවටත් තණ්හා කරන්න පටන් ගන්නවා. ඔන්න ලොකුම මේ අවුල ඔක්කොම හැදුවේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ. බලන්න එනම් මේ අවුල පටලවලා ඇතුළෙද පිටද ගැට ගහලා අඹරවලා තියෙන්නේ රාග ද්වේෂ මෝහය. එහෙමනම් මේවා හිතේ පවතින තාක්කල් අපි මේ ලෝකයේත් එක පැටලෙන්නේ. එහෙනම් මේවා ඇති වෙන්නේ හිතේ නම්, හිතේ මේ අවුල් ඇති වෙන තාක්කල් එළියත් එක්කත් අපි පැටලෙනවා නම්, පැටලුන් නිසානේ කෑම හොයාගෙන යන්න වෙන්නේ, රූප හොයාගෙන, ශබ්ද හොයාගෙන යන්න වෙන්නේ මේ පැටලවිල්ල නිසා. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? එහෙනම් අර ඉදිකිරීම පැත්ත ගැන විතරක් හිතලා බෑ. ඇයි එළිය අවුලක් නම් අපි ඉදි කරලා පුළුවන් කොහොම හරි පොඩ්ඩක් ෂේප් වෙන්න පුළුවන්. ඇයි එළියනේ අවුල? ඉතින් මොකක් හරි ගැටයක් ගහගන්න පුළුවන් එළිය අවුලක් නිසා. නමුත් මේ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ හිතේනේ. එහෙනම් මොකක් හරි එකක් තියෙන්න වෙනවා. මොකද මේ හිතේ අවුල නැත්තම් ලිහන්ඩ වෙන්නේ නැහැ එළියේ වකරාගෙන. ඒ කියන්නේ හිතේ අවුල නිසා එළියේ ඇතිවෙච්ච දෙයට විසඳුම් හෙව්වට වැඩක් නැහැ නේ. මොකද මුල තවමත් එහෙමමයි නේ. මුදුන් මුල තියෙද්දි අනෙක් සියලු මුල් කපලා දැම්මට තේරුමක් නැහැ නේ. මොකද පොළවේ සාරය අදින්න පුළුවන් ප්‍රධාන සාධකී තියෙනවද නැද්ද පොළවත් එක්ක සම්බන්ධ වෙලා? තියෙනවා. සාරය අදින්න පුළුවන් ප්‍රධාන තැන අවුල ඒ විදියටම තියෙද්දි අනෙක් මොනවා කරත් වැඩක් නැහැ. දැන් පින්වත්නි සැරව ගෙඩියක් තියෙනවා. එතකොට සැරව ගෙඩියට පින්වත්නි ඒකට විකල්පයක් විදියට අපි ක්ෂණිකව වේදනානාශක ගන්නවා. ඒක විසඳුමක් නෙමෙයි. යම් තාක් විකල්පයක් වගේ පේනවා බැලූ බැලමට. ඇයි? වේදනාව නැහැනේ. වේදනාව නැහැ. හැබැයි ඒ වේදනානාශකවල උත්තේජනයේ තියෙන තාක්කල් විතරයි වේදනාව නැත්තේ. ඊට පස්සේ අපි ඒක උඩින් තෙල් ගානවා. විසඳුමක් නෙමෙයි. අන්නේ ඒ වගේ මිනිස්සු මේ එළියේම වෙනස් කර කර ඉන්නවා. බුද්ධ ශාසනයේ නාමයෙන් මිනිස්සු ගන්ටාර කුළුණු පිළිම හදහද ඉන්නවා. ඒ ඔක්කොම සද්ධාව දියුණු කරගත්ත කෙනෙක්ගේ ජීවිතේ වැදගත් දේවල්. නමුත් මතක තියාගන්න ඒ ටිකෙන් විතරක් මූලික භාගතුනාසගේ පණිවිඩය තුල ඔබ දායාද වෙනවා කියලා හිතනවා නම් ඒක මුලාවක්. ඇයි? පින්වත්නි සරව ගෙඩියක් තියෙන තැනක ඒක තෙල් ගාලා හරියන්නේ නැහැ. වේදනානාශක විතරක් අරගෙන හරියන්නේ නැහැ. ඒ සරව ගෙඩිය පළලා ඒකේ මැද තියෙන ජරා වෙච්ච සාරය අයින් කරලා දාලා ඒක වේදනාකාරී වෙන්න පුළුවන්. ඒක අර වේදනානාශක බීලා පොඩ්ඩක් එහෙම් මෙහෙම් වේදනාව යට කරගන්නවට වඩා අමාරුයිද නැද්ද? අමාරුයි. අමාරුයි. වේදනාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ සාරය අයින් කරලා දාලා ඒ සැරව අයින් කරලා දාලා ජරා ජීර්ණ වෙච්ච ලේ ටික අයින් කරලා දාලා හොඳට බෙහෙත් කරලා බෙහෙත් තියලා බැඳලා නැවත ඒ දූවිලි වදින්න නැතුව මේ වාතාශ්‍රයට මිශ්‍ර වෙන්නේ නැතුව. මොකද ආයතු විස බීජ යන්න පුළුවන් නේ තුවාලේ සුද්ධ වුණත්. අන්න ඒ වගේ දැන් සීලයෙන් මිනිසු පිරිසුදු කරගන්නවා ටිකක්.
පරණ පුරුද්දටම යනවා. එයා ඉතින් පොයට එනවා පන්සලට. සීලය ගැනත් හිතනවා පොය දවසට, සමාධිය ගැනත් හිතනවා, ප්‍රඥාව ගැනත් හිතලා දවසම ඉඳලා යනවා. පහුවෙන ඉඳලා ආයෙත් සුපුරුදු විදියටමයි. ඒක නිකන් අර සැරව ටික අයින් කරලා ආයෙත් තුවාලේ ආවරණය කරගන්න නැතුව ලෝකයට විවෘත කරගෙන දූවිලි වැදෙන්න දීලා විස තවදුරටත් මේ ශරීරයත් ශරීරයේ විසගත විස ශරීරගත වෙන්න ඉන්න දීලා බලන්න ඕකේ වැඩක්. අන්න ඒ වගේ පින්වත්නි, මේකට තියෙන වැඩපිළිවෙල තමයි අභ්‍යන්තරික විමර්ශනයක් අවශ්‍යයි. අභ්‍යන්තරික රාග ද්වේෂ මෝහ වලට ප්‍රතිකර්මයක් අවශ්‍යයි. මොකද්ද ප්‍රතිකර්මය? හොඳ ප්‍රශ්නයක් ඒක. එකම දේශනාවක් නිවනට උදව් වෙනවා. එකම දේශනාවක්. මොකද්ද ප්‍රතිකාරය? තමන්ගෙන් අහන්න. ඒකට තමයි ඔය සප්ත විසුද්ධියද අනුපස්සනා ක්‍රමද ඔක්කොම අපි කියලා දෙන්නේ. දැන් බලමුකෝ අපි මේ වෙලාවේ නිකන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපිට දේශනාවට කාලය ඉවර වෙගෙන යනවනේ. ඒ නිසා අපි මෙහෙම හිතමු. ඇතුලේ අභ්‍යන්තරිකව වැඩක් අවශ්‍යයි. දැන් එළියව කරලම හරියන්නේ නැහැ. ගන්ටාර කුළුණු ටයිල් අල්ලනේවා, ඊට පස්සේ වැසිකිලි කැසිකිලි හදනේවා, ඔක ආටමහා කුසල් කියලා ලොකුට කතා කරන්නේ. සාංගික දානයි කටිනිපින් ඕවා ඕවා මහා ලොකු දේවලුත් නෙමෙයි පින්වත්. ඕවායින් රැස් වෙන එක අපි තමයි පන්සලේ ලොකුම කටිනිපින්කම කරේ කියලා මහා හිස් මාන්නයක් විතරයි මිනිහෙකුගේ හිතේ ඇති වෙන්නේ. කටිනී ඉතින් බලවත් කුසලයක්. මොකද කටිනියේ දිහාම බලලා ඕනනම් නිවනට හිතපත් කරගන්නත් පුළුවන්. මේ කටිනීකරණ එකස්සේ ස්කන්ධ ධර්මයන්ගේ පහළවීම ඇතිවීම නැතිවීම අපි ඕකට දේශනාවකුත් කරලා තියෙනවා. එතකොට එහෙමත් පුළුවන්. නමුත් අද ඒ දක්ෂ ශ්‍රාවකයෝ නෑනි පින්වත්නි. අද තියෙන හිස් මාන්නයක් තියෙන ශ්‍රාවකයෝ මේ තමන්ගේ තියෙන පොඩි උගත්කමක් ගැන, මේ තමන්ට තියෙන දේවල් ගැන ඕවා ගැන හිතලා මහා හිස් මාන්නයක් හදාගත්ත මිනිස්සු ඉන්නේ ළඟදී. ওই මිනිසුන්ගේ ජීවිතය අතහැරෙනකොට පින්වත්නි සමහරට තිරිසන් යෝනිය ඉපදින්නේ. මහා ලොකුවට දොඩමළු වෙලා හිටියට සමහර තිරිසන් ලෝකේ. ඊට පස්සේ මේ කොච්චර නන්නතරයිද ජීවිතේ. හැබැයි ධර්මයත් එක්ක ඉන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. එයාට එහෙම අවදානමක් නැහැ. දැන් ඕකට පින්වත්නි ඔය දැන් මේක ඇතුලේ ඇති වෙන තත්වයක් නම් ඒ පිළි එහෙනම් මේ ඇතුලේ ඇති වෙන තත්වයේ පිළිබඳ තේරුම් ගැනීම පිණිස පින්වත්නි සතියෙන් උපකාරය හදා ගන්න. ඔන්න දැන් මේ ඇතුලේ ඇති වෙන රාග දේශ මොහ වලට විකල්පයයි මේ කියන්නේ. කෙනෙක් අහන්න පුළුවන්, හරි මේ එළිය කරන එකක්වත් ඔබ වහන්සේ කියනවනේ ලොකු උපකාරයක් නැහැ කියලා. උපකාරයක් නැම කියලා නෙමෙයි මම කියන්නේ ඈ. උපකාරයක් තියෙනවා. අපි හිතන තරම් උපකාරයක් නැහැ. හරියට ඍතුවාලයක් තිබ්බම වේදනානාශක ගත්තම වේදනාව නැති වෙනවා වගේ පොඩි උත්තේජනයක් තියෙනවා එකේ. ඒක එහෙම එකක් තියෙනවා. එහෙම එක්කුත් නරකද? නෑ, හොඳයිනේ. අර තුවාලේ කපලා කොටලා සුද්ධ කරලා දානකොට අර වේදනානාශක වලින් ලැබෙන අනුග්‍රහයත් වේදනාව සමනය වෙන්න උදව් කරන්නේ නැද්ද? කරනවා. මම මේ කියන එක හොඳට ධර්මයෙන් තේරුම් ගන්න. ඒ වගේ කුසලේ පිණින් උදව්ව තියෙනවා. හැබැයි පිණින් උදව්ව තියෙන්නේ ඒ පිණි උදව්ව තියෙන පරිමාව තේරුම් ගන්න. මේ අද ඉන්නවා මිනිස්සු පිණමයි ශ්‍රේෂ්ඨ, ආය කටිනි පිංකමට වඩා දෙයක් නෑ කියලා, සාංගික දානයට වඩා දෙයක් නෑ කියලා ඒකම ඔළුවේ තියාගෙන ඉතින් ඒක පස්සෙම දුවනවා. ඊට පස්සේ මොන පිරිහිච්ච කෙලෙස් එක්ක හිටියත් එයා හිතාගෙන ඉන්නේ තමන්ට අභිමානයක් තියෙනවා කියලා. එහෙම අභිමානයක් නෑ. එහෙම එකක් නෑ. ඒකෙන් උපකාරයක් ලැබෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මතක් කළේ සති සම්බොජ්ජංගේ දියුණු කරන්න කියලා. අන්න ලෝභ දේශ මොහ මඩින තැන සති සම්බොජ්ජංගේ. මෙතන සති සම්බොජ්ජංගේ කිය. හැබැයි මේ සති සම්බොජ්ජංගේ හොඳටම වැඩිලා ඉවර වෙන්නේ අරහත්වයේදී. සෝවාන් වෙනකොටවත් මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. සති සම්බොජ්ජංගේ දියුණු කරනකොට එයා තුල සිහිය පීටනවා තැන් හතරක. මොකද්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ විදියට හිත පිහිටනකොට එයාට තමන්ව තමන්ගේ නියෝජනේ පේන්න පටන් ගන්නවා. කායානුපස්සනාව අවබෝධ කර කායානුපස්සනාව වඩනකොට කයේ යථාර්ථය පේනවා. වේදනානුපස්සනාව වඩනකොට වේදනාවේ යථාර්ථය පේනවා. චිත්තානුපස්සනාව වඩනකොට හිතේ රාගයේද ඇති වුනේ, ද්වේෂයේද ඇති වුනේ, මෝහයේද ඇති වුනේ ඔක හොඳට බල දැක ගන්නවා. ඉතින් මේක දැක ගන්න එපා ඉස්සෙල්ලම. දැන් මේ ටික අයින් කර ගන්නවා නම්. එතකොට චිත්තානුපස්සනාවේ මොකද්ද කියන්නේ? අපි කියන්නේ සරාගං මා චිත්තං සරාගං චිත්තං ති පජානාති.
රාග සිතක් ඇති වෙනකොට රාග සිත දැනගන්නේ චිත්තානුපස්සනාවයි. අන්න බලන්න එහෙනම් මේ තමන්ගේ හිත හරියටම දකින්න සති අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. හිතේ උපදිනව ධර්මයක්. මේ නීවරණ මේ ලෝභ ද්වේෂ මොහ තියෙන තාක් කල් පින්වත්නි කාමචන්දය ඇති වෙනවා, ව්‍යාපාදය ඇති වෙනවා, තීන මිද්දේ ඇති වෙනවා, උද්දච්ච කුකුච විචිකිච්ඡා ඔක්කොම ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එතකොට එයා දකින්න ධම්මානුපස්සනාවෙන් මම කාමච්ඡන්දේ තියෙන විදියට මගේ මානසිකාරයේ පවත්වගෙන යනකොට ඊට අනුව මගේ හිත තුළ රාගය ඇති වෙනවා. රාගයේ තියෙන තාක් කල් කාමච්ඡන්දේ උපදිනවා. රාගයේ මගේ මූල රාගය කුසල් මූලයක් විදියට මුලක් විදියට මගේ ඇතුලේ තියෙන තාක් කල් මගේ හිතේ කාමච්ඡන්දයක් උපදිනවා කියලා මේ මානසිකාර සමුදයා ධම්මානං සමුදයෝ මානසිකාර නිරෝධා ධම්මානං මානසිකාර නිසා මේ හිතේ එක එක ධර්ම උපදිනවා. මානසිකාර නිරුද්ධ වෙනකොට ධර්ම නිරුද්ධ වෙනවා කියලා මේ තැන්නම අවබෝධය පිහිටනවා. ඒකට උදව් කරන්නේ සතිපට්ඨාන සති සම්බොජ්ජං. ඔය විදියට තමන්ව බලනකොට එයාට අර කලින් හිටියට වඩා ලොකු දහම් දැනුමක් එනවා. සමහර තියා ජාතක කතා දන්නේ නැති වෙන්න පුළුවන්. විමාන වස්තුව, പ്രേත වස්තුව දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයාගේ හිත තුල ධම්ම විජයක් වැඩෙනවා. මොකද්ද? අනේ මොකද්ද මේ ලෝකේ තිබ්බ සාරය? මේ ලෝභ දේශ මොහ හිතේ තිබ්බ තාකල් මේ ලෝකයත් එක්ක පැටලි පැටලි ආව නේද? අනික ලෝභ කරන්න, දේශ කරන්න මේකේ මොනවද තියෙන්නේ? මෙතන මේ නාම රූප ධර්ම ටිකක් නේද පහළ වුනේ. විනිවිද යන අවබෝධයක් එනවා. ඇයි ඒක ගැන අවබෝධ කරන්න තමයි දැන් නාම රූපය ගැන අවබෝධ කරන්න තමයි කායानुපස්සනාව තියෙන්නේ. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුනින්ම නාම ධර්ම ගැන අවබෝධ කරන්නේ. ඒතර අර සති සම්බොජ්ජංගේ උදව් කරනවා. යාට තල්ලුව දෙනවා. මොකටද? ධම්මවිජේ බොජ්ජංගෙට විනිවිද යන දහම් නැන් දැනුමක් එනවා. මෙතන නාම රූප විතරයි පහළ වෙන්නේ, වෙන මොකක්වත් නැහැ. ඇසද රූපේද ඇහි විඥානේද තුන එකතු වෙච්ච තැනක තමයි ලෝකේ රූප තණ්හාව උපදින්නේ. මේවා එකතු නැත්නම් කවදාවත් රූප තණ්හාව ඇති වෙන්නේ නැහැ කියලා ඔය විදියට පින්වත්නි ධම්මවිජයක් වැඩෙනවා. ධම්මවිජය යථාර්ථවාදීව පරමාර්ථ සත්‍යයටයි ධම්මවිජේ වැඩෙනවා. ඒක වැඩෙනකොට පින්වත්නි යාගේ හිත තුළ වීරිය බොජ්ජංගයක් උපදිනවා. වීරිය මොකද්ද? වීරියක් උපදින්නේ. එයාට දැන් තේරෙනවා අවුල තමයි රාග දේශ මොහ. එහෙනම් මේක යට කරගන්න නම් මගේ හිතේ දැන් මේ උපන් මේක දැන් යාට තේරිලා ටිකක්. හාඳුරු කිව්වටම නිමි. බුද්ධ දේශනාවේ මේ පොතේ තිබ්බටම නිමි. එයාට තේරිලා. ඒ නිසා යාට හිතෙනවා මේක පොඩ්ඩක් කරන්න ඕන. අන්න වීරිය. දැන් කුසලයක් ඉපදිලා තියෙනවා. මේ ධම්මවිජය කියන්නේම කුසලයක්නේ. ඒ කුසලයේ තුලම පින්වත් ඉන්නකොට යාට තේරෙනවා කවදාවත් මම ලෝභ දේශ මොහ වලට නම් ආය ඇති වෙන්න ඉඩ නොදිය යුතුයි. අන්න අකුසලයේ තවනවා. නූපන් අකුසලයේ නූපදවනවා. ලෝභ නම් කරන්න හොඳ නැහැ, ද්වේෂේ නම් හද නැහැ, මෝහේ නම් ඕනේ නැහැ. උපන් ලෝභ දේශ මොහ යාට කරලා මැඩ පවත්තන්න ඕන. අන්න උපන් අකුසලයේ දුරු කරනවා. උපන් පාපකානං අකුසලානං ධම්මනං පහනාය. අකුසල් ධර්ම උපන් අකුසලයක් තියෙනවනම් ප්‍රහාණය කරනවා. ඒතර උපන් කුසලයක් තියෙනවනේ. දැන් උපන් කුසලේ මොකද්ද මෙතන? සති බොජ්ජංගේද ධම්මවිජේ බොජ්ජංගේද ඉපදිලා ඒ උපන් කුසලේම පවත්වගෙන යන්න වීරිය කරනවා. ඉපදිච්ච නැති කුසල් තියෙනවා. මොනවද ඉපදිලා නැති? පස්සද්ධියේ ඉපදිලා නැහැ, ප්‍රීතියේ ඉපදිලා නැහැ, සමාධියේ ඉපදිලා නැහැ. ඕවා ඉපදිලා නැහැ. දැන් මේ ප්‍රතිපදාවත එයා දන්නවා. ඒක අහගත්තේ භාගතුන් වහන්සේගෙන්. ඒ නිසා එයා සද්ධාවත් තියාගන්නවා. සද්ධාව උදව් වෙන්නේ ඒකයි. ඇයි මේක මගේ හිතේ උපන් එකක් නෙමෙයිනේ. තවම ඉපදිලා නැති ඒවා ටිකුත් තියෙනවා. අන්නේ ඕකට තමයි පින්නවත් නූපන් කුසලයේ කියන වෙන මොකක්වත් නෙමෙයි. මිනිස්සු නූපන් කුසලයේ කියලා හිතාගෙන ඉන්නේ. ආරණ්‍යයට දානයක් මන් දීලා නැහැ. ඒක මන් නූපන් කුසලයක්. මං උපද්දව ගන්න. එහෙම හිතානින් මින් කවදා ධර්මය අල්ලයිද? මට නම් හිතා ගන්න බෑ. සමහරට මේවා කියනකොට මේ සමාජයෙන් අපිට ගරහන්නේ. කමන්නේ නැහැ ඒකට. මේ ගිහි පැවිදි සමාජයෙන්ම දෝෂාරෝපණය වෙන්න පුළුවන්. ඇයි ආමිසයට වදිනවනේ මේකින් යම් පහරක්? එතකොට මේ ආමිසයට ගරහවට නෙමෙයි කියන්නේ. මේ අපි කියන්නේ පරමාර්ථ සත්‍ය. මේක බුදුරජාණන්සේගේ කතාව. දැන් මේ බොජ්ජංග ගැන අපි කියපු කතාව ධර්මීය එකඟයි. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ.
ඊට පස්සේ එතන පින්නත් වීරිය බොජ්ජංගේ ඉපදිච්ච නැති කුසලයේ උපද්දවනවා, උපන් කුසලයේ පවත්වනවා. සති සම්බොජ්ජංගයත් ඉස්සරහට කරගෙන යනවා. ධම්මවිජයත් පවත්වගෙන යනවා. තවත් විනිවිද යන ධම් දැනුම අවබෝධය හදා ගන්නවා පටිච්ච සමුප්පාදය ගැන. එතකොට ඒ වීරිය නිසාම එයාගේ හිතේ පින්වත්නි අර ලෝභ දේශ මොහ මැඩ පැවතුන නිසා එයාගේ හිතේ ප්‍රීතියක් හට ගන්නවා. ලෝභේ නැති වුණාම හරි සාන්තයි ඒ ප්‍රීතිය. ද්වේෂේ නැතිකමින් ඇති වෙලා තියෙන එක. දැන් ලෝභේ ඇති වුණාට පස්සේනේ සාමාන්‍ය අපි ලෝකේ මහා ඕලාරික ප්‍රීතියක් විඳින්නේ. ලෝභේ ඇති වුණාම ඒවා ලැබෙනකොට අපිට ප්‍රීතියක් තියෙනවනේ. ඒ වගේ නෙමෙයි. මේ නැතිකම නිසා උපදිනවා ප්‍රීතියක්. ඒක හරි මధుර මනෝහර ප්‍රීතියක්. ඒතන ප්‍රීතිය උපදිනකොට පින්වත්නි එයා නිවෙනවා. එයා නිවෙනවා. පස්සද්ධිය උපදිනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ. පස්සද්ධිය කියන්නේ මොකද්ද? සිතද කයද සංසිඳෙනවා. කයත් සංසිඳෙන්නේ නැද්ද බලන්න. ඇයි මම කිව්වනේ ලෝභ හොඳට මම මේ කියන්නේ කොච්චර ගැළපෙනවද බලන්න. මම මතකද ඔබට කිව්වා ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනකොට ඒකට අනුව සෙම කිපෙනවා, වාතය කිපෙනවා, පිත කිපෙනවා කිය කිය. දැන් පස්සද්ධිය කියන්නේ මොකද්ද? කයද මනසද සංසිඳෙනවා. ආ මනස විතරක් නෙමෙයි. පින්වත්නි සිතේ කයේ සංසිඳීමක් පස්සද්ධිය කියන්නේ. ආර රෝභ දේශ මොහ මැඩ පැවැත්වීම නිසා කයද සංසිඳෙනවා. හරිනේ චිත්තජ කයට නම ධර්මස්තනේ රූපේ වෙනස් වෙනවනේ. සංසිඳෙනවා. පින්වත්නි ඇවිලින්නෙම නැහැ. කැළඹීමක් නැහැ. හරිම ශාන්තයි. ඒ ශාන්ත බවත් එක්ක දැන් සංසිඳිලා නිවීමක් තියෙනවනේ. ඒතන තමයි හිතේ සමාධිය උපදින්නේ. ඒතකොට තමන්ටම පේනවා මේ ලෝභය ඇති වුණත් එතන පංචස්කන්ධ ධර්මයක් ඇති වෙනවා නැති වෙනවා. ද්වේෂය ඇති වුණත් පංචස්කන්ධ ධර්මයක් ඇති වෙලා නැති වෙලා යනවා. නිකම්ම මේවා හිතේම ඇති වෙච්ච හැඟීම් ටිකක් විතරයි. මේ හැඟීම් උපාදානය කරගත්තොත් එතන උපාදානස්කන්ධයක් පහළ වෙන්නේ කියලා අර සමාධිය තුළින් පංචස්කන්ධය ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරය දකින්නයි සමාධි භාවනා සූත්‍රයේ සමාධිය තෝරන්නේ එහෙමනේ. රූපේ සමුදේද අත්තංගමේද දැනගන්න එකනේ සමාධියෙන් කරන්නේ. වේදනාවේ සමුදේ අත්තංගමේ දැනගන්න එක. එතකොට පින්වත්නි මුළු විශ්ව ධාතුව තුළම පවතින සවිඥානික අවිඥානික අතීත අනාගත වර්තමාන සුඛ දුක්ඛ උපේක්ෂා ආවැසි සියලුම සවිඥානික අවිඥානික දේවල් පිළිබඳ හිත මැදට එනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ. ඒ මැදහත් භාවය තමන්ගේ හිත තුළ උපදිනවා. එතකොට යම් දවසක එනවා අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා දේකුත් ගන්න නෑ. සියල්ලම පිළිබඳ මැදහත්. මැදහත් භාවයකට හිතපත් වෙනවා. මැදහත් භාවයක් තුළ පවතිනකොට කිසිවක් නෑ, කිසිම දෙයක සාරයක් නෑ. මැදහත් භාවයමයි ශ්‍රේෂ්ඨ කියලා මේ ලෝකේ අතීත සංකාරද අනාගත සංකාරද වර්තමානයේ ඇතිවෙන නැතිවෙන සංකාරද ඇලීම්ද ගැටීම්ද කිසිවක් නැහැ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දැක්ම මතම පිහිටා හිත මැදට එනවා. ලෝකෙම පෙරළුණත් අපිට වගේ වගක් නැහැ. දැන් වගේ වගක් නැහැ. හිත මැදටපත් වෙලා ඒ මැදටපත් වීම ස්ථාවර වෙන්නේ අරහත්වේදී. ඒකට කියනවා උපේක්ඛා බොජ්ජංගේ කියලා. ඒ උපේක්ඛා බොජ්ජංගේට වැඩෙනකොට ලෝභයද ද්වේෂයද මෝහයද නැත්තටම නැති වෙලා අබමල් රේණුවක්වත් නැති වෙලා ලෝකයට ඒ ඒ මොහොතට ප්‍රතිචාර දක්වන මට්ටමට හිත හැදෙනවා. හිත හැදුනට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ. කළ යුතු දේ කොට හමාරයි. එතන තමයි ඒ පුද්ගලයාගේ පිරිනිවන් පෑම සිද්ධ වෙන්නේ.